අපේ රටේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව 78 න් පස්සේ මේ වෙනකොට 25ක් සංශෝධනය කළා තියෙනවා. මේ සංශෝධන වලින් බහුතරයක් ගෙනාවේ දේශපාලන පක්ෂෝ පුද්ගලයන්ගේ උමනා එපාකම් ඉටු කරන්න. ඒ නිසා තමයි මේ රටේ සංශෝධන ඇවිල්ලා ඇවිල්ලා මේක ව්‍යාකූල තත්යකට පත් වෙලා තියෙන නිසා රටේ ජනතාවගේ ඒ වගේම මේ රටේ වියතුන්ගේ උගතුන්ගේ මතයක් තියෙනවා අලුත් ව්‍යවස්ථාවක් මේ රටට හඳුන්වලා දෙන්න ඕනි කියලා වර්තමානයේට ගැලපෙන පරිදි. එහෙ සඳහා කළ යුතු තියෙන්නේ මේ ජනතාවගේ අවශ්‍යතාවය හඳුනාගෙන මේ සඳහා අලුත්ම ව්‍යවස්ථාව මේ සංශෝධනයක් නෙමෙයි රටට ගැලපෙන අලුත්ම ව්‍යවස්ථාවක් ගේන්න ඕනි කියන යෝජනාව තමයි මගේ තියෙන්නේ. මම පළාත් සභාවේ හිටියා මන්ත්‍රීවරේ කැමැතිවරේ මහමැතිවරේ හැටියට පාර්ලිමේන්තුවේ විපක්ෂයේ මන්ත්‍රීවරේ ආණ්ඩුවේ මන්ත්‍රීවරේ කැමැතිවරේ හැටියට හිටියා. මේ සියලු අත්දැකීම් වල මම දකින දෙයක් තමයි දැන් 78 ව්‍යවස්ථාවෙන් පස්සේ මම මේක උදාහරණයක් කියන්න ජනාධිපති ක්‍රමයට හඳුන්වලා දීලා පළාත් සභා ක්‍රමය ඉදිරියට ආවා. දැන් බොහෝ දෙනෙක් කියනවා පළාත් සභා ක්‍රමය ජනාධිපති ක්‍රමය අහෝසි කරන්න කියලා. ජනාධිපති ක්‍රමය අහෝසි කරාම පළාත් සභාවට මොකද වෙන්නේ? පළාත් සභාව පාලනය වෙන්නේ කාගයටද කියන ගැටලුවක් මතුවෙනවා. ඒ නිසා මේව එකකට එකක් බද්ධ වෙච්ච දේවල්. අපේ රට ෆෙඩරල් කරනවාද ඒකීය රටක් බවට පත් කරනවාද කියලා තීන්දුව ගන්න ඕනේ. ෆෙඩරල් කරනවා නම් පළාත් සභාව තියලා ජනාධිපති ක්‍රමය අහෝසි කරොත් ඒක ෆෙඩරල් විදිහට යන්න පුළුවන්. හැබැයි රටේ බෞද්ධ මතයක් කියනවා නම් මේක ඒකීය රාජ්‍යයක් වෙන්න ඕනි කියලා එහෙමනම් ජනාධිපතිවරයාට යම් බලතලයක් තියෙනුයි පළාත් සභාව හසුරවන්න. මම ඒකයි කිව්වේ මේක කෙටියෙන් හඳුන්වන්න බෑ මේක පුළුල් සාකච්ඡාවක්. මම විපක්ෂයේ ඉදිරි පාර්ලිමේන්තුවේ මම හිටියා ආණ්ඩුක ව්‍යවස්ථා සංශෝධන කමිටුවේදී අවුරුදු 4ක් අපි සාකච්ඡා කරා අවසානයේ දැක්කේ නැහැ. ඒ නිසා මම විශ්වාස කරනවා මේකට කමිටුවක් පත් කරලා ව්‍යවස්ථාව කියන එක දින දෙකෙන් තුනෙන් හදන්න පුළුවන් දෙයක් නෙමෙයි රටේ කතිකාවක් ඇති කරන්න. මොකද බොහෝ දෙනෙකුට මේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැහැ. ඒකට ඕනේ ඉදින්ද අවශ්‍යතාවය ඉටු කරගෙන ජීවත් වෙන්න රටක් හැටියට යන්න විතරයි. ඒ නිසා මම විශ්වාස කරනවා මේ රටේ කතිකාවක් ඇති කරලා මේ පිළිබඳව වාද විවාදයක් ඇති වෙන්න ඉඩ දීලා එක ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවක් මේ රටට ගැළපෙන දෙක හඳුන්වලා දිය යුතුයි කියලා. ඒකට සියලු දෙනාගේම සහයෝගය ලැබෙන්නත් ඕනේ. නැත්නම් මේක කරන්න බෑ. අද මේ පාර්ලිමේන්තුවේ ජාතික ලයිස්තුවෙන් පත් වෙච්ච මන්ත්‍රීවරු හැරෙන්න අනික් සියලු දෙනාම ජනතාවගේ ඡන්දෙන් ජනතාවගේ නියෝජිතයින් හැටියට තමයි පත් කරලා තියෙන්නේ. අද මේ අරගලය ගැන අපි හරි ලොකුවට මේ රටේ කතා වෙන දෙයක්. අරගලෝ කරුවන් කියන්නේ 225ම එපා කියලා. හැබැයි 200 මේ ඉන්න 25ම එක අයින් වුණොත් අයිත් පත් වෙන්නත් ඊළඟට ලයිස්ට් වෙන්න 225. ඒ නිසා අරගල කරුවන්ගේ අරමුණ නෙමෙයි විය යුත්තේ. ඒගොල්ලන් ඇවිල්ලා ඒගොල්ලන්ගෙන් ඇහුවොත් ඊළඟට මොකද්ද වෙන්න ඕනි කියලා එතන ඉන්න නායකෝ 60 දෙනාගෙන් ඇහුවොත් මොකද්ද විය යුත්තේ කියලා 60 දෙනා කියන්නේ 62ක්. ඒ නිසා මම කියන්නේ සමහර අයට මේ ව්‍යවස්ථාව ගැන අවබෝධයක් නැති අයත් එතන කතා කරනවා. මං දැක්ක මාධ්‍යවල ඒගොල්ලන්ගෙන් අහනවා දැන් එහෙමනම් ඔයගොල්ලන් මොකද යෝජනා කරන්න කිව්වොත් එහෙම අපිට යෝජනා නැහැ කියනවා. ඒ නිසා මේ අරගලයට කොටු වෙලා ව්‍යවස්ථාවල් හදන්න ගියොත් රටට හෙන ගැහුවා වගේ තියෙයි. ඒ නිසා ඒකයි අපි කිව්වේ මේකට මේ පිළිබඳව හොඳ අවබෝධයක් තියෙන කණ්ඩායමක් කවු කරගෙන කතිකාවක් ඇති කරලා ඒක ජනතාවගේ පැත්තෙන් බලලා රටේ අභිවෘද්ධිය මේ රටේ ජනතාවගේ පරමාධිපත්‍ය රැකෙන පරිදි කටයුතු කරන ව්‍යවස්ථාවක් වෙන්න ඕනේ.